සදහම් වසන්රට අදත් බෞද්ධ ආරෝපවාහිනිය සමගින් එකතු වන සුපින්වත් ඔබේ හිත සුව පිණිස බෞද්ධ ආරෝපවාහිනිය මේ පැහැදී sannivedanaya කරන දායකත්ව සදහම් දෙසුම මෙලෙසින් ආරම්භ කරන්නේ පින්වතුනි අද මෙතුම් මොදේශනාව බෞද්ධ ආරෝපවාහිනියේ විශේෂ බාහිර පටිගත කිරීමක් ලෙස ऐतिहासिक स्वर्णमाली महारसरुन अभीसिट पटिगत क्रमणु पिन्वत अबोत मेलिसिन सन्निवेदने करणे सदैवतुन मेयुतुम्मु देशना बेणुवेन सिदुकला ऊ आराधने पिलिकेन दंसभा मंडपेट वेडमकोट बदाल पूजनीय पिटिकल गुणरत्न पिन्वत स्वामीन वहासे अपि हेमदनाम पलुमकोट साधुनाथ नन्वमिन नमस्कार पूर्वको पिलिकनिमु अवसराय स्वामीन वहास साधु 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 सदैव तुने अद मेतुम्मु देशना विन्वेन से पुण्यकामी दायकत्वे एकतु कराने कोलिया पिठिय कुंभुक्कोट्टुव अनुखने पदिंचे जीपी यसपाल महता प्रधान पौले पिंगत पिरिस एहमनाम ए हेमदिनाटत उतुम्मु धर्माबोधे पिनिसम मे देशनाव महोपकारी वेवाय प्रार्थना करमिन मेतेंग सिट मे उतुम्मु देशनाव सिदु करन्नट पिन्वत स्वामीन वहासेट नमस्कार पूरकव साधुनतिन आराधना करमु अवसराय स्वामीन वहास साधु 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 समंत चक्रवालेसु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मुक्खदं धम्म सवन कालो अयं बदंता धम्म सवन कालो अयं बदंता धम्म सवन कालो अयं बदंता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स धर्मश्रवणाभिलाषी गुणपूरण कारुणिक पिंगवात्ने पिंगति मे हेम देनाम मे विलावे गतवेन्ने मे तुन्लो तले पिहिटी असम समसुद्ध भूमि तुल स्वर्णमाली चैत्य राजानन वहंसे तरंग असिरिमत पुदबिमक मे तुन्लो धातु तुल एतु एक इथामत्म दुर्लभ स्थाने अक्वेवी बुद्रजानन वहंसे निरोध समापत्तियें वेडइंदिमें बुद्ध पारी भोगिक भूमियाक बावट पत्कल सतर बुदुरजानन वहंसे लागेम सिरिपा पहसिं पारिशुद्धियत पत्तुनु अप गौतम लोतुरु बुदुरजानन वहंसे गे श्री शरीरयं शेषौ सर्वज्ञ धातुन वहंसे लागें
වැඩිම ප්‍රමාණයක් වැඩ සිටින්නා වූ ඒ වගේම අසිරිමත් බුද්ධ ප්‍රාතිහාර්ය පෑ වදාළ එමෙන්ම එම ධාතුන් වහන්සේලාගෙන් නිර්මිත වූ එදා කුසිනාරාවේ පිරිනිවෙන මොහොතේ මල්ල රජදරුවන්ගේ සල්තුරු සෙවණේ වැඩ සිටියේ යම් ආකාරයකින්ද කුසිනාරාවට යන කෙනෙකුට අදත් අදිබල සාමීන් වහන්සේ විසින් නිර්මාණය කළ දකින හැම කෙනෙකුගේම නෙතට කඳුලක් මතු කරවන එවන් වූ නිර්මිත බුදුරුවක් වැඩ ඉන්න එමෙන්ම මේ ශාසනයෙහි මහා සංඝ සන්නිපාතයේ සිදු වුණු තව තවත් අසිරිමත් දෙයින් පූජනීයත්වයට පත් වුණු දුටුගැමුණු මහරජතුමා සද්ධාතිස්ස මහරජතුමන් විසින් නිර්මාණය කළ ඒ අසිරිමත් මහසෑය සමීපයෙහි මේ හැම කෙනෙක්ම මේ මොහොතේ රැඳෙන්නේ. හේ අසිරිමත් බුදු අසිරියෙන් ලොව සනසාලු ඒ මහසෑය රජුන්ගේ සෙවනේ සිසිලේ රැඳෙමින් අමාමෑණි බුදුරජාණන් වහන්සේ ලෝකයට මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සියලු සංසාර දුක්ගිනි නිවාලන ඒ තථාගත ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නයි මේ හැම දෙනාගෙම සූදානම බලාපොරොත්තුව. තමන් ධර්මශ්‍රවණය කරනවා වගේම ලෝවාසී ධර්මයට ලැදි ධර්මයේ සොයන ලෝකසත්වයාට ධර්මශ්‍රවණය කර ගැනීම සඳහා අවස්ථාව සලසාලමින් බෞද්ධ මාධ්‍ය ජාලය සම්බන්ධ කරගෙන කුඹුක්කොටුව අනුක්කනේ පදිංචි ජී.පී. සුමතිපාල මහත්මානන් ඇතුළු අසල ගම්වාසී පින් ඇති හැම දෙනාම සහභාගි කරගෙන සම්බන්ධ කරගෙන මේ උතුම් පින්කමට බැතිපර දායකත්වය දරමින් මේ පින්කම බොහෝ කල් ඇතුව සංවිධානය කරගෙන අසිරිමත් ධර්මාසනයක් විචිත්‍ර මණ්ඩපයක් නිර්මාණය කරගෙන දැන් ඒ මුළු ලෝකයටම ධර්මය බෙදා හදා දෙමින් ඒ සද්ධර්ම දානමය මහා පින්කම සමගින් ධර්ම ශ්‍රවණය කිරීමේ උතුම් පින්කමයි මේ පින් ඇති පිරිස සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ ආරාධනාව සඳහා පැමිණි ඒ පුරාවිද්‍යාවේ සේවයේ නියුතුව සිටි අපේ කැලුම් මහත්මා අපට මතක් කළා නිවන් පිණිසම හේතු වෙන උපනිශ්‍රය වෙන ධර්මයක් දේශනා කරන්න කියලා. ඉතින් මේ වගේ තැනකට ඒ බඳු ගැඹුරු ධර්මයක් කෙසේ ගලපන්නද කියන කාරණාව අපි ඒ පිළිබඳව ඒ වෙලාවේදී අදහස් මතු කළත් බොහෝ දෙනාගේ උවමනාව අපේක්ෂාව එබඳු උපකාරක ධර්මයක්ම බවයි අපට සිහිපත් කළේ.
පින්වතුනි නිර්වාණ ධර්මය අපි සාත්සාත් කළ යුත්තා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසාපි නිරුජ්ජಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසයන්ගේ අනුත්පාද නිරෝධය නැවත නැවත නොහට ගැනීම නිරෝධේ හැටියට දක්වා තිබෙන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ගේ නොහට ගැනීම එකට තව වචනයක් කියන අනුත්පාදය ඒ අදහසමයි නිරෝධය කියන තැනිනුත් මෙහි අර්ථවත් වෙලා තියෙන්නේ එතකොට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු උපායාසාදී මේ දුකේ නොහට ගැනීමක් වෙන්න නම් ඉපදීමක් නොවන්න ඕන ඉපදීමක් ඇතොත් ඉපදීම යනුවෙන් අදහස් කරන්නේ කන්දානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ ඉදං උච්චතාවසෝ ජාති යම් තැනක ස්කන්ධයන්ගේ පහළවීමක් එහෙම නැත්තං ආයතනයන්ගේ හට ගැනීමක් වෙද්ද එයයි ජාති කියලා කියන්නේ එතකොට මේ ස්කන්ධයන්ගේ හට ගැනීම තුන් ආකාරයකින් සිද්ධ වෙනවා පංචවෝකාර චතුවෝකාර ඒකවෝකාර ස්කන්ධ පහම හට ගන්න ಜಾති ස්කන්ධ හතරකින් යුක්ත ಜಾති එකම ස්කන්ධයකින් යුක්ත ಜಾති අසඤ්ඤ තලය එක ස්කන්ධයකින් යුක්තයි අරූපී භවතල හතර සතර ස්කන්ධයකින් යුක්තයි අනිත් සියලු ස්ථාන අවීචිය දක්වා පංචවෝකාරයි ස්කන්ධ පහේම හටගැන්මක් තියෙනවා යම් තැනක ස්කන්ධයන්ගේ හට ගැනීමක් වෙතොත් ආයතනයන්ගේ පහළවීමක් වෙතොත් ඒ ස්කන්ධයන් ඒකාන්තයෙන් ජරාව ව්‍යාධිය මරණය ස්වභාව කොට පවතිනවා අපි ඉගෙනගෙන තියෙනවා නත්ති ජාතස්ස අමරණං උපන්නොත් අමරණීයත්වයක් නම් නැහැ කියලා. උපන් ස්කන්ධ ටික ඒකාන්තයෙන් ධර්මතා පහකට යටත් වෙනවා. ජරා ධර්මය, ව්‍යාධි ධර්මය, මරණ ධර්මය, කය ධර්මය, වය ධර්මය. අපි අවීචියේ ඉඳලා නේව සංඥා නා සංඥා බඹලොව දක්වා තිස්සෙක් භවය විමසා බැලුවහොත් මේ දුකෙහි අඩු වැඩිකම් තියෙනවා සතර පායේ තියෙන තරම් මනුස්ස ලෝකේ පවතින තාක් දුකක් දිව්‍ය ලෝකේවත් දිව්‍ය ලෝකේ පවතින දුක බ්‍රහ්ම ලෝකයට යනකොට බ්‍රහ්ම ලෝකේ පවතින දුක අරූපී බඹලොවදී මුණ ගැහෙන්නේ නැහැ දුකෙහි අඩු වැඩි කමක් පේන්න තියෙනවා
ඒ හැම තැනකටම සාධාරණ වචනය භාවිතා කළොත් ජරා මරණය ඒ හැම තැනටම සාධාරණයි. පහළට වෙන්න වෙන්න ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මේ සියලු දුකෙන් පරිපූර්ණයි. එහෙනම් දැන් අපි බලාපොරොත්තු වෙන නිවන විමුක්තිය ඒ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ගේ නොපවැත්ම නොහට ගැනීම අනුත්පාදය. දැන් අපට තේරෙනවා කොතනක හෝ ජාති නම් වූ ස්කන්ධයන්ගේ හටගැනීමක් වෙතොත් දිරන්නේ නැතුව මැරෙන්නේ නැතුව ඉන්න තැනක් නම් නෑ. නේව සංඥා නා සංඥා බඹලොවට ගියත් ඒ සතර නාමස්කන්ධයේද ජරා මරණේ ස්වභාව කොට පවතිනවා. එනිසා තුන් භවයේ කොතැනකට ගියත් කොතැනක ඉපදුනත් ජරා මරණය මගහැරලා යන්න බෑ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ගෙන් නිදහස් වෙන්න නම් ජාතියම සේවිය යුතු වෙනවා. කේනා ජාති වසිතං ජාතිය ක්ෂේවිය යුතු වෙනවා. ජාතිය නැතොත් ස්කන්ධයන්ගේ හටගැනීම නොයෙදුණු ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ගේ හටගැනීමක් වෙන්නේ නැහැ. ඒ ධර්මයෝද අනුත්පාදයට යනවා. අපි මේ කාරණා ටික විමසනකොට අපි කාගෙත් අවධානය යොමු වේ යුතු ධර්මතා කීපයක් තියෙනවා. ජරා ව්‍යාධි මරණය ඒ වගේම ජරා ව්‍යාධි මරණ දුක මේ ධර්මතා දෙකක් ඔබ දන්නවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා කියන්නේ ජරා ව්‍යාධි මරණ දුකෙන් මිදුන උතුමෝ කියලා. හැබැයි අපි බුදු සිරිත විමසලා බැලුවොත් බුදුරජාණන් වහන්සේගේ ශරීරය ශ්‍රී ශරීරය දිරීමටපත් වුණා. වරක සිහිපත් කළේ ආනන්දය දිරාගිය ගෙලක් වගේ මේ ශ්‍රී ශරීරය කියලා. දිරීමටපත් වෙලා ඒ වගේම අපි දන්නවා උන්වහන්සේ අතිසෙන් බිහිසුණුසේ රෝගී භාවයට පත් වුණා. වරක ආනන්ද හාමුදුරුව වදාළි ස්වාමීනි යහවස මම අතිශයෙන් බියටපත් වුණා. මන් අසා ඇති ධර්මයේ දමතක වුණා. දිසාවන් පවා නොවැටහි ගියා. ඔබ වහන්සේ පිරිනිවෙයි කියලා. ඒ තරම් රෝගය උත්සන්න වුණා. ඒ වගේම අපි මරණය කියන වචනය භාවිතා නොකළත් කුසිනාරාවේදී පිරිනිවීම සිද්ධ වුණා. දැන් ඒ අසිරිමත් බුදු සිරිත තුළ ජරාව ව්‍යාධිය මරණය පැවති බව අපට පේනවා. එහෙනම් ජරා ව්‍යාධි මරණයෙන් මිදුණ කියන්නේ කොහොමද?
කෙනෙකුට හිතෙන්න පුළුවන් පිරිණිවුණාට පස්සේ තමයි ඔය ජාති ජරා ව්‍යාධි මරණයෙන් මිදෙන්නේ කියලා. එහෙම අපි තේරුම් ගත්තොත් මේ ශාසනය අන්‍ය ශාසන හා සමාන වෙනවා. අන් හැම ශාසනයකම විමුක්තියක් පනවනවා. ඒ හැම ශාසනයකම විමුක්තිය පනවලා තියෙන්නේ මරණෙන් මත්තේ. මරණෙන් පසුව තමයි ඒ විමුක්තියටපත් වෙන්නේ. හැබැයි මේ ශාසනයේ අපට ඉගැන්නුවේ මැරිලා ලබන විමුක්තියක් නෙමෙයි. මැරෙන්නට පෙරමයි විමුක්තිය මිදීම. මිදුණු බව නුවණයි අරහත් ඵල ප්‍රත්‍යවේක්ෂා ඥානය කියන්නේ. මරණයට පෙර දුකෙන් මිදෙන්නේ. ජාති දුකෙන්, ජරා දුකෙන්, ව්‍යාධි දුකෙන්, මරණ දුකෙන්. මෙන්න මේ හේතුව නිසයි අපි සිහිපත් කළේ ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය මේ පැත්තක්. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක තව පැත්තක්. ඔබ අහලා තියෙනවා නිවනෙහි අවස්ථා දෙකක්, සෝපදිශේෂ අනුපදිශේෂ කියලා. සෝපදිශේෂ නිර්වාණ ධාතුව ක්ලේශ පරිනිර්වාණය. එතනදී ජාති දුකෙන්, ජරා දුකෙන්, ව්‍යාධි දුකෙන්, මරණ දුකෙන් මිදෙනවා. මිදුණු බවමයි විමුක්ති ඥාන දර්ශනයේ වෙන්නේ. මිදුණු බව දන්නා වූ නුවණ. හැබැයි ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් මිදුණට ජරා ව්‍යාධි මරණය තාම තියෙනවා. ඒක තමයි අපට බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුද්ධ විලාසී ජීවිතයේ තුලින් පවා මතුවෙන්නේ. ඊළඟට අනුපාදා පරිනිර්වාණය. අනුපාදා පරිනිර්වාණය කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණයෙන් නිදහස් වෙනවා. එතකොට ජාති ජරා මරණ දුකෙන් මිදෙනවා සෝපදිශේෂ නිර්වාණයේදී, ජාති ජරා ව්‍යාධි මරණයෙන් මිදෙනවා අනුපාදා පරිනිර්වාණයේදී. නිර්වාණයේ අවස්ථා දෙකක් අපට හම්බ වෙන්නේ ඒ නිසයි. පුරාණ කර්මයෙන් හටගත්ත විපාක ස්කන්ධ සන්තතිය, දිරණ ලෙඩ වෙන මියෙන ස්වභාවය ධර්මතාවය. ඒක වෙනස් කරන්න බෑ. හැබැයි නැවත නැවත දිරණ ලෙඩ වෙන මියෙන ක්ෂය වෙන වෙනස් වෙන ස්කන්ධයන්ගේ නැවත නැවත නොහට ගැන්ම පිණිස, නැවත නැවත නොපැවැත්ම පිණිස මේ ධර්ම ප්‍රතිපදාව අපට මඟ හසර හෙලි කරලා දෙනවා. එනිසයි සෝපදිශේෂ අනුපදිශේෂ කියලා නිර්වාණය අවස්ථා දෙකකින් අපට නම් කරලා තියෙන්නේ. එතකොට ඔබටත් මටත් විමසන්න වෙනවා, නිවන අපේක්ෂා කරයි නම් ජාති ජරා ව්‍යාධි මරණේ යනු කුමක්ද
ජාති ජරා ව්‍යාධි මරණ දුක යනු කුමක්ද? අපි කාටවත් එකවර ජාති ජරා ව්‍යාධි මරණයෙන් මිදෙන්න බෑ. ජාති ජරා මරණ දුකෙන් මිදෙන්න පුළුවන්. ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් මිදුණු කෙනා ජාති ජරා මරණයෙන්ද ඒකාන්ත කොට මිදෙනවා. ඒ නිසා අපි සෙවිය යුතුයි ජාති ජරා ව්‍යාධි මරණ දුක හටගන්නේ කොහොමද කියලා. ජාති ජරා ව්‍යාධි මරණ දුක හටගන්නේ යම් විදිහකින්ද එතනම ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් නිදහස් වීම පිළිබඳව කරුණු කාරණා හෙළි කරගන්නට ඕන. යම් විදිහකින් නම් හටගන්නේ ඒ හටගන්න විදිහයි අපි වෙනසකට භාජනය කළ යුත්තේ. ඒ නිසා අපට මේ ශාසනය කියා දෙනවා දුකත් දුකෙහි ඇතිවීමත් දුකෙහි නැතිවීමත් නැතිවෙන මගත්. චතුරාර්ය සත්‍ය හැටියටත් දුක්ඛ දුක්ඛ සමුදය දුකත් දුක හට ගන්න විදිහත් නිරෝධයත් නිරෝධය ලබන පිළිවෙතත් දෙපැත්තක් ගැන කියවෙනවා. පටිච්ච සමුප්පාද දේශනාව දෙස බැලුවොත් අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥානං කියන තැනින් නැවත නැවත දුකත් දුක හටගන්න පිළිවෙතත් පෙන්නලා තියෙන්නේ. දුක නැවත නැවත හටගන්න විදිය අවිජ්ජා යත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන තැනින් පටන්ගෙන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාපි නිරුජ්ජಂತಿ කියන තැනින් දක්වලා තියෙන්නේ දුක්ඛ නිරෝධයත් නිරෝධයට පිළිවෙතක්. නිරෝධයත් නිරෝධය සඳහා පිළිවෙතක්. එතකොට මෙන්න මේ ශාසනය තුළ දුක දුක හටගන්න විදිහත් නිරෝධයත් නිරෝධය ලබන පිළිවෙතක්. මෙන්න මේ දෙපැත්තම අපේ අවධානයට යොමු කළ යුතු වෙනවා. අපි මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුනේම විමුක්තිය ලබන්නට නම් එතකොට ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ කොහොමද හටගන්නේ කොහොමද උපදින්නේ කියලා හොයන්නේ නැතුව බලන්නේ නැතුව හඳුනගන්නේ නැතුව එහි නිරෝධයක් අපි කාටවත් අපේක්ෂා කරන්න බෑ. එනිසා චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය පිළිබඳව මේ කළ දේශනාවන් තුළ පළමුවෙන් දැක්වේ දුකත් දුක්ඛ සමුදයත් පිළිබඳව දුකත් දුකේ හටගැන්ම පිළිබඳව දෙවනුවයි නිරෝධයත් නිරෝධ ලබ කරන පිළිවෙතත් පිළිබඳව දේශනා කළේ. එහෙනම් ඔබට මට සොයාගත යුතු වෙනවා නැවත නැවත දුක හටගන්න
හේතුව කුමක්ද කියලා. දුකත් දුක හටගන්න හේතුවත්. ඒ අනුව ඔබට ඔබේ ජීවිතය අත්දැකීමක් කරගෙන ඒ ගැන සොයා බැලීමක් කරන්නට ඕන. අපි හිතමු ඔබට මරණ දුක දැනුණා කියලා. මරණ දුක දැනුණා නම් ඔබට අත්දැකීම් මැති එබඳු අවස්ථාවන් තදින් ඔබ වේදනාවට පීඩාවට පත්වෙච්ච ඒ මරණ දුක ආවේ කොහොමද කියලා ඔබ ටිකක් හොයලා බැලුවොත් මොකක්ද මරණ දුක කියන්නේ දැන් ඔබට මේ මොහොතේ ඔබේ පරම හිතයිසි කෙනෙක් මිය ගිහිල්ලා කියලා හිතමුකෝ දැන් මරණය සිද්ධ වෙලා හැබැයි ඔබ තාම දන්නේ නැහැ ඒ නිසා ඔබට මරණ දුක දැනෙන්නේ නැහැ එහෙනම් මරණ දුක දැනෙන්න නම් දැන් ඔබේ කනට ශබ්දයක් ඇසෙනවා දුරකථන ඇමතුමක් දැන් ඔබේ කනට ගැටෙන්නේ මරණය නෙමෙයි ශබ්දයක් ශබ්දයක් කන වැටෙනකොට වෙන්න පුළුවන් දේ තමයි ඇසීම හැබැයි ඇසීමෙන් අවසන් වුණේ නැහැ ඔබ මරණය අරමුණු කරගෙන දැන් මෙතන හඬා වැළපෙන්න පුළුවන් මරණ දුකින් පීඩිතව දැන් ඔබ මොහොතක් කල්පනා කරන්න ඔබ මේ මොහොතේ මරණ දුකින් පීඩිතව හඬා වැළපෙන්නේ ඒ මරණ දුක අත්විඳින්නේ කුමක් ඇසුරු කරගෙනද දුරකථන ඇමතුමක් කියන තැනින් කනට ගැටුනේ ශබ්දයක් ඊට වැඩි දෙයක් මරණය කනට වැටුනේ නැහැ ශබ්දයක් කනට ගැටුනේ ශබ්දයක් කනට ගැටුණු තැන ඔබ හඬා වැළපෙන තරමට මරණයෙන් මරණ දුකින් පීඩිතව ඇද වැටෙන තරමට දුකටපත් වුණා නම් ඒ දුක හටගත්තේ කොහොමද? ඒ ශබ්දයත් එක්ක මරණ දුක ආවද? නෑ බාහිරයෙන් කනට ගැටුනේ ශබ්දයක්. ඇස් ඉදිරියේ වෙන්න පුළුවන්. ඇහැ ඉදිරියේ ඇහැට හම්බ වෙන්නේ වර්ණ සටහනක්. ඇහැට මරණය ගැටෙන එකක් නෑ. ඇහැට උපාදාය රූපයක් වෙච්ච වර්ණ සටහනක් හැර මරණය ඇහැට ගැටෙන්නේ නෑ. එහෙනම් අපි ශබ්දයේ ළඟ රූපයේ ළඟ හඬා වැළපෙන්න තරම් මරණේ දැඩි පීඩාව අපට ආවේ කොහොමද? කොතනින්ද උපන්නේ? අන්න අපට මේ දුක පිළිබඳව උපදින විදිය බාහිරයෙන් නෙමෙයි හොයන්න වෙන්නේ. අපිට ආධ්‍යාත්මික පැත්ත ගවේෂණය කරන්නම වෙනවා. හැබැයි අපි හිතාගෙන ඉන්නේ දුක සැප කියන දෙකම බාහිරයෙන් එනවා කියලායි. අහවල් දෙයින් අහවල් තැනින් අසවල් අසවල් අය නිසා තමයි
අපට සැප දුක එන්නේ කියලා. හැබැයි අපිට කවදාවත්ම බාහිරේ කෙනෙක් නිසා දෙයක් නිසා කිසිදාක අපට දුකක් ආවේ නැහැ කිව්වොත් ඒක ඇත්තක් වුණත් ඔබට එකවර පිළිගන්න අමාරු වේවි. ඇයි? ඔබේ අවබෝධයේ ඔබේ විශ්වාසය සැප දුක එන්නෙම බාහිරයෙන් කියලා. කෙනෙකුගෙන් දෙයකින් තමයි දුක එන්නේ කියලා. නෑ කිසි දවසක අපට බාහිරයෙන් දුක ඇවිල්ලා නෑ. අපි බාහිරයෙන් දුක එනවා කියලා හිතාගෙන මුලාවක ඉන්නවා. අපි ඔන්න ඔය මුලාවෙන් මිදිලා ඇත්තටම දුක හටගන්නේ කොහොමද කියලා හොයා බැලුවොත් විතරයි දුකෙන් මිදෙන පිළිවෙත අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. දුකෙන් මිදෙන පිළිවෙත හඳුනගෙන දුකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ එහෙම වුණොත්. ඒ නිසා ඔබට නිවන විමුක්තිය පිළිබඳව මේ ජීවිතයේ මේ ගෞතම බුදු සසුන තුල ලැබිය යුතුයි යන අපේක්ෂාවක් ඇතොත් ඒ සඳහා අපි මෙන්න මේ විමර්ශනය මේ සෙවීම කළ යුතුම වෙනවා. මොකද ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී යම් දුකක් වේ නම් ඒ දුක හටගන්න ජාතිය විය යුතුයි. ජාතිය ප්‍රත්‍ය කරගෙනමයි ජරා ව්‍යාධි මරණ දුක හටගන්නේ. ජාතිය කියලා කියනකොටත් අර ජරා ව්‍යාධි මරණයේ අනෙකක් ජරා ව්‍යාධි මරණ දුක අනෙකක් කියලා අපි දෙපසකින් හඳුනාගත යුතුයි කියලා කතා කළා වගේම ජාතියද අපට එබඳු අවස්ථා දෙකකින්වත් හඳුනාගත යුතු වෙනවා. ජාති සංජාති ඔක්ඛන්ති අබිනිබ්බත්ති කන්දානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ ඉදං උච්චතා උසෝ ජාති. එතකොට ජාතිය අපි කතා කරන ප්‍රතිසන්ධි වශයෙන් භව ප්‍රතිසන්ධි වශයෙන් හටගන්න ඉපදීමකුත් තියෙනවා. ඒ හටගත්ත ස්කන්ධයන්ට අනුරූපීව ස්කන්ධයන්ගේ ලක්ෂණය වූ ජරා ව්‍යාධි මරණයක් තියෙනවා. ඒවට කියන්නේ ධර්මතා කියලා. බුදු වුණත් පසේ බුදු වුණත් මහරහත් වුණත් ඒ විපාක ස්කන්ධයන්ගේ ලක්ෂණය ජරාව ව්‍යාධි මරණය. ඒක තමයි බුදු සිරුර තුලත් අපට කුසිනාරාවට වඩින අතරේ කුසිනාරාව තුලදී පැහැදිලිව දැකගන්න ලැබුණේ බුදු සිරිත තුල. ඒක ධර්මතාවයක්. ඒක වෙනස් කළ නොහැකි. ඒක වෙනස් වෙනවා නම් ඒක අනුපාදා පරිනිර්වාණයෙන් කළ යුත්තක්. හැබැයි ජාතිය හා ජරා ව්‍යාධි මරණය වර්තමානයෙන් අපි හඳුනාගත යුතු වෙනවා. තවත් ඉපදීමක් තියෙනවා. ඔය අපි කතා කරන භවපති සන්ධි වශයෙන් හටගන්න ඉපදීම වගේම තවත් ඉපදීමක් තියෙනවා.
කැමැති කෙනෙකුට පුළුවන් සංයුත්ත නිකායේ උපාද සංයුත්තය පෙරලලා බලන්න. යෝ භික්ඛවේ චක්කුං උපාදෝ දුක්ඛස්සේසෝ උපාදෝ රෝඝානං ත්‍ිති ජරා මරණස්ස පාතු භාවෝ. ඒ වගේම යෝ භික්ඛවේ සෝතං ගානං ජීවහා කායෝ මනං උපාදෝ දුක්ඛස්සේසෝ උපාදෝ. සලායතනයන්ගේ උපත දුකේ හටගැන්ම හැටියට දක්වනවා. යෝච භික්ඛවේ චක්කුං නිරෝධෝ දුක්ඛස්සේසෝ නිරෝධෝ රෝගාණං උපසමෝ ජරා මරණස්ස අත්තංගමෝ. ඇසේ නොහටගැන්ම, කනේ නාසයේ දිවේ කයේ මනසේ නොහටගැන්ම, දුකේ නොහටගැන්ම, රෝගයාගේ උපසමය, ජරා මරණයාගේ අස්තංගමයේ හැටියට ඒ උපාද සංයුත්තේ ඉතා පැහැදිලිව දේශනා වෙනවා. අපි මෙන්න මේ ආයතනයන්ගේ හට ගැනීම, ස්කන්ධයන්ගේ හට ගැනීම අර භවපති සන්ධි සීමාව ඉක්මවා වර්තමානය මේ මොහොත තුළ කොහොමද සිදුවෙන්නේ කියලා බැලුවොත්, මා ඔබට මතක් කළා දුරකථන පණිවිඩයක් ශබ්දයක් කනට ගැටුණේ, ඇහැට පෙනුනේ වර්ණ රූපයක්, එබඳු තැනක මරණ දුකාවේ කොහොමද කියලා බැලුවොත්, ඔන්න ආයතනයන්ගේ හට ගැනීම, ස්කන්ධයන්ගේ හට ගැනීමෙන් දුක්ඛස්සේසෝ උපාදෝ රෝගාණං, රෝගයාගේ හටගැන්ම, ජරා මරණයාගේ පහළවීම. යෝ භික්ඛවේ චක්කුං උපාදෝ දුක්ඛස්සේසෝ උපාදෝ රෝගාණං ත්‍ිති ජරා මරණස්ස පාතු භාවෝ කියන බණපදයට අර්ථය සපය ගන්න පුළුවන් වෙනවා. ඒක එතකොට අපි කොහොමද හොයාගන්නේ, කොහොමද හඳුනගන්නේ? එහේ උපන්න, කන උපන්න, නාසය උපන්න, දිව උපන්න, කය උපන්න, මන උපන්න කියලා කිව්වොත් දුකේ උපැත්ම බව කියනවා. රෝගයේ පැවැත්ම, ජරා මරණයාගේ පහළවීම යැයි මේ දේශනාවේ කියවෙනවා. දැන් එහේ උපදිනකොට, කන නාසය දිව කය මනස උපදිනකොට ඒ දුක හටගන්නේ කොහොමද කියන එක තමයි අපි විදර්ශනාවට ලක් කළ යුතු දැක්ම දර්ශනය වෙන්නේ. එතනදී අපට විපාක ස්කන්ධ ටික හා උපාදාන ස්කන්ධ පැත්ත පිළිබඳව විමසා බැලිය යුතු වෙනවා. සංයුත්ත නිකායේ ස්කන්ධ හා උපාදාන ස්කන්ධ වෙන වෙනම ඒ කන්ද සූත්‍රය තුළින් පැහැදිලි කරලා ඇති. අර විපාක වශයෙන් හටගන්න ස්කන්ධ ආයතන ධර්මතාවයක් තියෙනවා. ඒ තුළ හටගන්න ජරාව්‍යාදි මරණය ධර්මතාවය. ඒක අනුපාදා පරිනිර්වාණයෙන් කෙලවර විය යුත්තා. හැබැයි මේ මොහොතේ හටගන්න ස්කන්ධයන්ගේ ආයතනයන්ගේ හට ගැනීම තුළ සංයුත්ත නිකායේ උත්පාද සංයුත්තයට අනුව ඇසේ ඉපැත්ම, කනේ ඉපදීම, නාසයේ දිවේ කයේ මනසේ ඉපදීම, ජාති ජරා ව්‍යාධි මරණ දුකේ ඉපැත්ම
කියලා කියන්නේ කොහොමද වෙන්නේ කොහොමද කියන එක අපි හඳුනාගත්තොත් විතරමයි අපට ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ ඒ දුක හටගන්න විදිය අපි තේරුම් ගත්තොත් විතරයි ඇහැට කනට නාසයට දිවට කයට මනසට කවදාවත්ම අපට හඬන්න වැළපෙන්න හේතු හම්බ වෙලා නැහැ ඇහැ කන නාසය දිව කයට කවදාවත් ඔබට මට හඬන්න වැළපෙන හේතු හමු වෙලා නැහැ. එහෙම ඒ ආයතන වලට ලබන්නත් බෑ. ඇහැට වර්ණ සටහනක් වර්ණ කියන උපාදාය රූපයේ හැර වෙන කිසි දෙයක් විශ්ේ කරගන්න පුළුවන් හැකියාවක් ඇහැට නැහැ. කනට ශබ්දයම හැර ඉන් එහාට ගිය කිසිවක් හඳුනා ගැනීමේ විශේෂීමේ හැකියාවක් ඇත්තෙම නැහැ. නාසයට ගන්ධය පිළිබඳව අත්දැකීමක් ලැබනවා මිස ඉන් එහාට ගිය කිසිම අත්දැකීමක් ලබන්නට පුළුවන් කමක් නැහැ. දිවට රසය පිළිබඳව අත්දැකීමක් මිස රසය ඉක්මවා ගිය වෙනත් අත්දැකීමක් ලබන්න බෑ කිසි දවසක දිවට. කයට ධාතුව පහස පිළිබඳව ලැබෙන අත්දැකීමක් මිස ඉන් එහාට ගිය වෙන කිසිදු අත්දැකීමක් කයට දැනෙන්නේ නෑ. අපි මෙන්න මේ ටිකේ ඇත්ත හොයලා බැලුවොත් ඔබට තේරෙනවා වැටහෙනවා බාහිරයෙන් අපට හඬන්න වැළපෙන්න වෙන හේතු හම්බ වෙලා නැහැ කියලා. දැන් ඔබට ඔය ඉදිරියේ පේනවා මහසෑය. දැන් ඒ මහසෑය පිළිබඳව ඔබ තුල මහා සංකල්ප සමූහයක් තියෙනවා. විස්තර තොරතුරු ගොඩාක් තියෙනවා. දැන් ඔබට ඉදිරියේ මහසෑය හමු වෙලා තියෙන්නේ ඇහැටත් පේන ළඟට ගිහිල්ලා අතගාලා නලල තියලා වඳින්න පුළුවන් නාසය ලං කරලා ඉඹලා බලන්න පුළුවන් දිව ගාලා බලන්න පුළුවන් ඈතින් ඉඳන් ඒ පේන රුවන්වැලි සෑය ගැන හිත හිතා සතුටු අසතුටු වෙන්නත් පුළුවන් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් ආයතන පහකින් හයකින් ඇසුරු කරන්න පුළුවන් දෙයක් තැනක් හැටියටයි ඔබට මහසෑය හම්බ වෙලා තියෙන්නේ. ඒක තමයි සම්මත ලෝකයේ ඇත්ත. දැන් එහෙම හම්බ වෙන තැනක මහසෑය කැඩිලා බිඳිලා යනකොට දුර්වර්ණ අවලස්සන වෙනකොට ඒකට යමෙක් හානි අනතුරු කරන්නට වුණොත් ඔන්න ඔබට දුක උපදින්න පුළුවන්. ඇලීම් ගැටීම් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ එහෙම ඇති වෙන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් ඇසුරු කරන්න පුළුවන් මහසෑයක් ඉදිරියේ තියෙනවාමයි කියන විශ්වාසයේ පිළිගැනීම මත. දැන් ඔබ ප්‍රත්‍යක්ෂ කරගන්න උත්සාහ කළොත් ඇත්තටම ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින්
මේ ආයතන පහකින් හයකින් ඇසුරු කරන්න පුළුවන් එහෙම දෙයක් ඇත්තටම තියෙනවද කියලා විමසා බැලුවොත් ඔබට දුකින් මිදෙන්නත් පුළුවන් දුක උපදින හැටි හොයාගන්නත් පුළුවන් දැන් ඔබට ඇහැ භාවිතා වෙනකොට අත්දැකීමක් තියෙනවා ඒක හැබෑවක් හැබැයි ඒ අත්දැකීම ඉක්මවා ගිහිල්ලා සංකල්පයකට යන්නත් පුළුවන් කනට කරන්න පුළුවන් ඇහෙන එක ඒක අත්දැකීම ඉන් එහාට ගිහිල්ලා සංකල්පයකට වැටෙන්න පුළුවන් නාසය දිවකය මනස කියන තැනත් අත්දැකීමක් තියෙනවා අත්දැකීම ඉක්මවා සංකල්ප තියෙනවා අපි සංකල්ප වලින් නිදහස් වෙලා අත්දැකීම කියන සීමාවේ නතර වුණොත් අපට මේ ලෝකේ කවදාවත්ම එහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් ඇසුරු කරන්න පුළුවන් දෙයක් කෙනෙක් හම්බ වෙලත් නෑ හම්බ වෙන්නෙත් නෑ ඒක තමයි ලෝකයේ ඇත්ත අපි හිතාගෙන ඉන්නේ ඇහැටත් පේන අල්ලලා අතගාලා නලලා තියලා බලන්න පුළුවන් වදින්න පුළුවන් ඉබල බලන්න දිවගාල බලන්න පුළුවන් හිත හිතා ඉන්න පුළුවන් දෙයක් තියෙනවා කෙනෙක් ඉන්නවා කියන ඔන්න ඔය සංකල්පයේ ඉන්න තාක්කල් අපි ජාති ජරා ව්‍යාධි මරණ දුක ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසය නැවත නැවත අත්විඳිය යුතුයි ඔබට පුළුවන් වුණොත් ඇහැට ලැබෙන අත්දැකීම සංකල්පයෙන් වෙන් වෙලා අත්දැකීම තුල නතර වෙන්න ඇහැට ලැබෙන අත්දැකීම කවදාවත් වෙන ආයතනයකට ඇසුරු වෙන්නේ නැහැ ඇහැට පේන උපාදාය වර්ණ සටහන පිළිබඳව අත්දැකීමක් අනිත් ආයතන පහටම ලබන්න බෑ අනිත් ආයතන පහ ලබන අත්දැකීම ඇහැට ලැබෙන්නේ නැහැ ඇහැට විෂය වෙන අන්තිම සීමාව වර්ණේ ඊට වැඩි දෙයක් හම්බ වෙන්නේ නැහැ මහසෑය දිහා බැලුවොත් ඔබේ ඇහැට වර්ණය කියන සීමාවට ඉක්මවා ගිය යමක් ඔබට හම්බ වෙලා නැහැ හම්බ වෙන්නෙත් නැහැ සංකල්පය තියෙන්න පුළුවන් ඊට එහාට ගිය ඒවත් සංකල්ප අත්දැකීම නෙවෙයි ඇහැට පේන වර්ණය ඔබට ගිහිල්ලා අල්ලන්න බෑ පේන දේ අල්ලන්න කියලා ඔබ අත තිබ්බොත් ඔබට දැනෙනවා ඇත්තේ තද ගතිය මෘදු ගතිය සීතල උණුසුම ඒ ඇහැට පෙනිච්ච දේ නෙමෙයි ඒ වෙනම අත්දැකීමක් ඒක ඒ අත්දැකීම කයට විතරයි ඒ කයට දැනෙන තද ගතිය ඔබට ඇහැට පෙනෙයිද නෑ අතට දැනෙන අත්දැකීම ඇහැට අත්දැකීමක් වෙන්නේ නෑ එහෙනම් ඇහැට පේන වර්ණය අල්ලන්න බෑ අතට දැනුනේ වෙන අත්දැකීමක් අතට දැනුණු දේ ඇහැට පේන්නේ කවදාවත් නාසය ලංකලොත් දැනෙනවා අත්දැකීමක් ගන්ධය හැබැයි ඒ ඇහැට පෙනිච්ච වර්ණේවත් අතට දැනුණු තදගතියේවත් නෙමෙයි ඒක වෙනම අත්දැකීමක් ගන්ධය ඇහැට පේන්නේ අල්ලලා බලන්නත් වෙනම අත්දැකීමක් දිව ගෑවොත් රසයක් දැනෙනවා රසයේ ඇහැට පෙනිච්ච වර්ණේවත් නාසයට දැනුණු ගන්ධේවත් අතට දැනුණු තදගතියටවත් අයිති නෑ වෙනම අත්දැකීමක් රසය ඔබට කවදාවත් ඇහැට පෙනිලා නැහැ රසය සිප ගන්න බෑ රසය අල්ලලා බලන්න බෑ වෙනම අත්දැකීමක්
එහෙනම් ආයතනයන්ට ලැබෙන අත්දැකීම වෙන වෙනම අත්දැකීම් නම් එකකින් ලබන අත්දැකීම තව දෙයකින් තව ආයතනයකින් ලබන්න බැරි බව නම් ඇත්ත දැන් ඔබට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඇසුරු කරන්න පුළුවන් දෙයක් කෙනෙක් ඉන්නවා කියලා ගත්ත අදහසට මොකද්ද ඔබ කරන්නේ දැන් ඔබ දුක් විඳලා තියෙන්නේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් විඳලා තියෙන්නේ අද්දකීම් මතද සංකල්පයේ තුලද කියලා බැලුවොත් ඔබ අද්දකීම ඉක්මවා ඇති කරගත්ත සංකල්ප මත තමයි සියලු දුක ඔබට හිමි වෙලා තියෙන්නේ අන්න අර ජාති ජරා ව්‍යාධි මරණයේ තිබියදී ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් මිදෙන්න පුළුවන් කියන්නේ ඒකයි සංකල්පයෙන් නිදහස් වෙන්න සංකල්පයෙන් මිදෙන්න අද්දකීමේ සීමාව පිහිටලා එවිට ඔබට ජාති ජරා මරණ දුකෙන් පළමුව මිදේවි දෙවනු අනුපාදා පරිනිර්වාණයත් සමග ජාති ජරා මරණයෙන් නිදහස් වේවි ඒ උතුම් නිර්වාණ ශාන්තියෙන් සැනසෙන්නට ඔබ හැමට උතුම් මග පෙන්වීමක්ම වේවා කල්යාණ මිත්‍ර හමුවක් සද්ධර්මයේ ශ්‍රවණයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කටයුතු. ඉතින් අද දවසේ ඩීපී සුමතිපාල මහත්මානං ඇතුළු ඒ පින් ඇති පිරිසෙක් වෙලා අපි එකතු කරගත්ත මේ උතුම් කුසල බලය පුණ්‍ය බලය ඒ උතුම් කල්යාණ මිත්‍රයසුරෙන් ධර්මයේ අසාගෙන ලෞතුරු මග ඵල නිවෙනින් සැනසෙන්නට තව තවත් හේතු උපනිශ්‍රය වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමි සාදු 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 මේ උතුම් පුණ්‍ය ධර්මයන් සරණමාලි චෛත්‍ය රාජානන් වහන්සේට අධිගෘහිතව මහසෑසුරේ වෙසෙන්නා වූ සියලු දිව්‍ය රාජ සමූහයාට මතු බුදු වෙන බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාට මේ පින් අත්පත් වේවා දිවයස ඉසුරු වැඩි දියුණු වේවා දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසේවායි සාදු කියලා දීපී අසපාල මහත්මානන් ඇතුළු ඒ සාමූහික හැම දිනාටම උපකාරක සහායක හැමට මේ පින් අත්පත් වේවා යසපාල මහත්මානං ඇතුළු මේ හැම දෙනාම බලාපොරොත්තු වන ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවන් සුවයෙන් සැනසීම පිණිසත් නිවන් සිරි ලබනාතුරු දෙලව ශාන්තිය රැකවරණය නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය සියලු යහපත ශාන්තිය හත් පසරකවරණය පිණිසත් හේතුවාසනාවීවායි සාදු කියල ප්‍රාර්ථනා. හබිවාදන සීලිස්ස නිච්චං වද්දා පචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු